කොහොමුණත් අරගලය මේ රටේ මිනිස්සුන්ගේ මේ ලෝකේ පිළිගත් ආදරණීය අරගලය. ඒක මේ රටේ මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් මිනිසු පාරට බහැපු අරගලේ. ඒ අරගලේ කොටස් කරව තමයි මේ සියලු දෙනාම. අදනේ අම්මතාත මේක අරගලයෙන් පස්සේ එන මැතිවරණය, ජනාධිපතිවරණය. අපි අරගලේ ගොඩක් දේවල් ඉල්ලුවා මේ රටට. අරගල කරලා මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඒ අරගලයෙන් ඉල්ලපු දේවල් ඉෂ්ට කරන්න පුළුවන් නායක වරයා විදියට තෝරගත්තාම සියලුම දෙනා මට අපහාස කරා. හැබැයි මට අද සතුටුයි, මට අද ආඩම්බරයි. මං ඒ තීරණය කරපු නායකත්වය තමයි මේ රටට ඕනේ කියලා එදා නිර්පාක්ෂිකව අරගල කරපු සියලුම හරි අරගල කළුව ටික අද සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක හිටගෙන ඉන්නවා. ඒ ගැන මට තියෙන ආඩම්බරයක්. එදා වුන් මට අපහාස කරා. එදා මට අපහාස කරපු සමහර අද වෙන්වෙන්ව ඡන්දෙ ඉල්ලන පිරිස්, එදා අරගලයට අපහාස කරපු අද වෙන්වෙන්ව ඡන්දෙ ඉල්ලන පිරිස් අද අරගලේ හොඳයි කියනවා. කොහොමුණත් අරගලය මේ රටේ මිනිස්සුන්ගේ මේ ලෝකේ පිළිගත් ආදරණීය අරගලය. ඒක මේ රටේ මිනිස්සුන්ගේ දුක වෙනුවෙන් මිනිසු පාරට බහැපු අරගලේ. ඒ අරගලේ කොටස් කරව තමයි මේ සියලු දෙනාම. ඉතින් අපි එපා කියපු දේවල් එපා. මේ රටේ මිනිස්සුන්ට හිතට දීපු ගින්දර ඇති. ආදරණීය අමිතාත මේක ඉතාම තීරණාත්මක වෙලාවක්. මේක ඡන්දකට එහා ගිය ඔබේ බුද්ධිය මනින වෙලාවක්. මේක හදවතට එහෙම නැත්නම් හැඟීම් වලට රැලි වලට ඉඩ දෙන වෙලාව නෙමෙයි ආදරණීය අමිතාත. එහෙම රැලි වලට ඉඩ දුන්නොත් අර ගෝඨාභය මහත්තයාගේ රැල්ලට ඉඩ දුන්නා වගේ මේක රට අනුරට නෙමෙයි, රට අඳුරට යන්නේ. ආපහු මේ රට ගිලි තියන්න දෙනවද, එහෙම නැත්නම් මේ රට නිවා සැනසෙනවද කියන එකයි ওই දෙකෙන් එකයි අපි තෝරගන්න ඕනේ. අපිට ওই දෙකෙන් එකක් තෝරගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ නායකයෙක් අපිත් එක්ක ඉන්නවා. මේ රටේ මිනිසුන්ගේ හිත්වල තියෙන ගින්දර නිවන්න, මේ රට ගිනි ගත්තේවා නිවන්න, මේ රටේ අපි මුළු සබාදහම ඉඳන් අද ඇවිලිලා ඉන්නේ. අද මුළු සබාදහම මේ මහ පොළව අපේ ඔක්කොම හිත් මේ රටේ අනාගතේ බාරගනින දරුපරපුර ඉල්ලනවා නායකත්වයක්. ඒ ඉල්ලන නායකත්වයෙන් වෙන කවුරුත්ම නෙමේ ආදරණීය මේ තත්තේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරමයි. ඒක නිසා මං හිතන්නේ අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා ජේවීපී එකට ඔක්සිජන් දෙන්නලු. හැබැයි එතුමාට බැරුණා රටේ මිනිස්සුන්ට ඔක්සිජන් දෙන්න. එතුමා රටේ මිනිස්සුන්ගේ බෙලි ටික මිරිකුවා. අද ලැජ්ජ නැතුව කොයිතරම් කුහක නායකයෙක්ද සජිත් ප්‍රේමදාස මැතිතුන්ව පරාජය කරන්න කරන්න පුළුවන් ගහන්න පුළුවන් ඔක්කොම ගේම් ටික ගහනවා ජේවීපී එකත් එක්ක එකතු වෙලා. හැබැයි ආදරණීය අමිතත් මේ අපි දන්නවා ඔය කොයිකාගේත් ඉතිහාසය. නාමල් කිව්වම අපිට මතක් වෙන්නේ මොනවාද? මේ රටේ අපිට දීපු ගින්දර. ඒගොල්ලන්ගේ තාත්තලා මහප්පලා බාප්පලා ඔක්කොම එකතු වෙලා අපිව පාරේ දනගස්සපු විදිහ. එහෙමනම් ආදරණීය අමිතාත්තේ නාමල් රාජපක්ෂ රජ වුණත් හොරුන්ට දඬුවම් දෙයිද? එහෙනම් එයා ඉස්ලාම හිරේ දාන්න ඕනේ එයාගේ තාත්තව මහප්පව බාප්පව එයා හිරේ දායිද? ඒක බොරු. ඒක කවදාවත් වෙන්නේ නැහැ. දයදා මාලිගාව ඉස්සරහ රේස් පැදලා අර දේශියාචිගේ මැණික් මල්ල හොල්ලලා බිල්ඩින් ගහගෙන මේ ඔක්කොම කරේ රටේ මිනිස්සුගේ සල්ලි වලින් රොකට් ඇරිය එක පුතෙක්. අපිට මේවා අමතක නැහැ. අනුර කුමාර දිසානායක ජේවීපී නම අතහැරලා මාලිමාව එන්පීපී කියලා මොන ඇඳුම් ඇඳගෙන අලුත් මේකප් දාන් ආවත් එකම කොටි තමයි කැලේ මාරු කර රටේ කොටින්ගි පුල්ලි මාරු වෙන්නේ නැහැ ආදරණීය මේ තාත්තේ. ඒගොල්ලන්ගේ යට ඇඳුම් වල හිල් වගේම ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වලත් හිල්, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලෙත් හිල්, ඒගොල්ලන්ගේ ඔක්කොගෙම හිල්. කිසිම දැක්මක් නැති මේ දැන් එක කට්ටියකට දීලා කිසිම බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැතුව රට කඩාවැට්ටුවා. ගෝඨාභය මහත්මයාගේ බොහොම ඒ කරලා පුරුදු පළපුරුදු තිබ්බ කණ්ඩායම. දැන් මේ අනුර කුමාර කියනවා බදු නැති කරනවලු. මේ හැම අංශයක්ම රටේ තියෙන එකින් එකට බද්ධ වෙලා තියෙන්නේ. බදු නැති කරන්නේ අම්මේ තාත්තේ ඒ බොරු තනිකර තක්කඩි කතා ඒවා. මේ රටේ බදු නැති කරන්න බෑ. මේ රටේ ආදායම වියදම අතර පරතරේ පියවන්න තමයි බදු තියෙන්නේ. අඩුගානේ ඒකවත් නිකන් තාක්ෂණිකව ඒකවත් හඳුනාගත්තේ නැති කාලකන්ණි ටිකක් ජේවීපී කියන්නේ. මේ රට තවත් කඩන් වට්ටලා දාලා තව මාස දෙකක් විතර කරලා ඊට පස්සේ ඒ පිනෙන් ආපහු
ජනාධිපතිවරයා වෙන්න තමයි දැන් රනිල් මහත්තයා තමයි උත්සාහ කරන්නේ. අපි මේකකටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි ඇති තරම් කතා කරා මේ වේදිකාවේ ඉන්න කතිකෙයින්, මේ වේදිකාවේ ඉන්න උගත් බුද්ධිමත් අය, මේ රටේ මිනිස්සු වෙන අපි සියලු දෙනාම දැනුවත් කරලා තිනවා හැම දෙයක් ගැනම. අපිට ඉන්න උත්තරීතර නායකත්වයක්. මේ නායකත්වය වැඩ කරේ එදා ඉඳන්ම මේ රටේ නායකයා වෙන්න කියලා හිතාගෙන නෙමෙයි. එදා ඉඳන්ම හුස්ම ගත්තේ නැගිට්ට වෙලා ඉඳන් නිදින වෙලා වෙනකම් වැඩ කරේ දුප්පත් මිනිස්සුන්ගේ දුක වෙනුවෙන්, මේ රටේ මිනිස්සුන්ගේ දුක වෙනුවෙන්, මේ රටේ දරු පරපුර වෙනුවෙන්. තමන්ගේ දරුව විතරක් හොඳින් ඉගෙන ගන්න ඕනේ, අනිත් දරුවෝ ටිකට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කිව්වේ නැහැ. තමන්ගේ දරුවා වගේම අනිත් දරුවෝ සේරම මේ රටේ හොඳට ඉගෙනගෙන මේ රට බාරගන්න ඉන්න පරපුරක් බිහි කරන්න ඕනේ කියලා හිතපු නායකයෙක් අපිට ඉන්නවා. ඉතාම සංවේදී ඒ කෘතහස්ත මිනිස්සයව අපි මේ රටේ නායකයා කරමු. ආදරණීය අමේ තාත්තේ තවත් හිතන්න බලන්න එපා. ළඟම ඉන්න අසල්වැසියව 2000න් පස්සේ ඉපදිච්ච තරුණ පරපුර කියන කණ්ඩායම උන්ගේ නොදන්නා කමට මේ උන්ට අනාගතයක් හදලා දෙන්න කියලා ඒක උන්ව දැනුවත් කරන්න ආදරණීය අමේ තාත්තේ ටොක්ක්ක් කැන්ලා හරි නැත්තම් උන්ගේ ඔලු කරකලා තියෙන්නේ මාලිමාවේ උන්. ඒ නිසා මේක ඉඩ දෙන්න එපා. අපි සීනේ කෝර්ලේ දිනලා පෙන්නමු ආදරණීය අමේ තාත්තේ. සීනේ කෝර්ලේ හයි අපි පෙන්නමු. සජිත් ප්‍රේමදාස මැතිඳුන්ව 21 වෙනිදා ටෙලිෆෝනේ ඉදිරියෙන් කතරේ ගසා නමවන විධායක ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණෙන් විජයග්‍රහණය කරා රැගෙන එන ලෙස ඉල්ලමින් අපේ අනාගතය එතුමාට බාර දෙමු කියමින් ඔබෙන් සමුගන්නවා.